ගත දිනුව වැඩසටහනේ ඇවිල්ලින්නේ කල්පිටිය වෙදේශයට. මේ තලවිල කිව්වහම සාමාන්‍යයෙන් ධීවර කර්මාන්තය තමයි ප්‍රධාන වශයෙන් අපිට දක්න ලැබෙන්නේ. ඉතින් අපි හොයලා බලමු අද කොහොමද මේ ප්‍රදේශය තුල ඉන්න හොඳ දක්ෂ ගොවි කණ්ඩායමක් හම්බෙන්න යනවා. මම හිතන්නේ අපි තා පොඩ්ඩකින් එතනට යනවා. අපි එතනට ගිහින් බලමු. එතන ඉන්න හොඳ දක්ෂ ලංකාවට සම්පතක් වෙච්චි ගොවි කණ්ඩායමක් හම්බෙයි. මගේ අපේ ඩිපර්ට්මන්ට් එකේ කට්ටිය කියලා. කොහොමද? හොඳයි. පිට එක ළඟින්ම වැඩ කරන මේ පැත්තේ ඉන්න හොඳම ගොවි මහත්තයෙක් මේ. කල්පිටිය කිව්වහම එළවලු වගාව එක්කම යන ගොවි කණ්ඩායමකුත් ඉන්නවා. එළවලු වගාව, පළතුරු වගාව, මිරිස් වගාව ඔක්කොම පොදුවේ මේ ගොවි මහත්තයා වැඩ කරනවා නේ. ඉතින් අපිට දැන් ඉස්සෙල්ලාම කල්පිටිය කිව්වහම මතක් වෙන දෙයක් තමයි පස. මේ වැලි පසක් එක්ක කොහොමද මේ ගොවි මහත්තුරු මේ ගාවයක් කරන් තියෙන්නේ කියන එක අපිට අපි මේක හඳුන්වන්නේ වැලි කතරේ ආශ්චර්යය කියලා. අනිවාර්යයෙන්. මේ වැලි පසේ කොහොමද වගා කරන්න කියන එක තමයි අද දිරිය ගොවි මහත්තයෙක් හම්බෙන්න ආවිලා, ගොවි කණ්ඩායමක් හම්බෙන්න ආවිලා අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ගිහින් බලමු මෙතුමාගේ ඊළඟ ගොවි කණ්ඩායමේ කොහොමද වැඩ කටයුතු කොහොමද කරලා තියෙන්නේ, කොහොමද වගා කරලා තියෙන්නේ. ගිහින් බලමු නේද? මෙතන ගෝවා හිටවල බිම් කැල්ලක් පොඩ්ඩක් ඉතුරු වුණා. ඊට පස්සේ මම අර හේ හිටවපු විඤ්ඤාණයට වගේ ඇත්ති කියලා මේ ගණන් හිටෙව්වා. මේක තාම පළවෙනි හවස් එක ගත්තේ නැහැ. දැන් හෙට නැත්තම් අනිද්දා කඩන්න පුළුවන්. මේකේ කඩන සයිස් එකේ ගෙඩියක් තමයි මහත්තයා මේ තියෙන්නේ. එදා පාර පුතිඤ්ඤමකාව තාම සාර්ථකයි. ඒ කියන්නේ මේ දේශගුණේ හොඳටම ගැලපුණා. එදා පාර පින්න පොඩ්ඩක් වැඩි වුණා. පිපිඤ්ඤ අස්සන්න උඩරිම තියෙනවා. මේ මේ කොටදෙත් මම හිතන්නේ එක එක මුරේකට කිලෝ 30 වගේ මිටි 25 30ක් දවස් 3 තුනට කඩන්න පුළුවන්. ඒ තරම් සාර්ථකයි. පිපිඤ්ඤ මිල මේ දවස්වල රුපියල් 30ට වගේ ඉටලා තියෙනවා. සාමාන්‍යයෙන් හොඳයි. මේ දැන් මේකේ දැන් හොඳට මේක අස්සන්න තියෙනවා. මේ තව ලොකු වෙනවා එතන. ලොකුනවා මේ මේකට හොඳයි. අර වෙනදනම් මේවට ඉල්මැස්ස ගහනවා. එහෙමනම් ගැටලුවක් කියලා නැහැ. මේකට මොනවද යොදවුව? දැන් AI මහත්තයා මට කිව්වා මේක ප්‍රෝටීන් නැමකට පාවිච්චි කරන්න ඒ මැස්ස එකෙන් මර්ධනය වෙනවා කියලා. ඒක මං යෙදුවා. ඒක පොඩ්ඩක් සාර්ථක වෙලා තියෙනවා. කල්ප වසක් චෙක් විදිහට මේ සෝලපවක පාවිච්චි කරලා තියෙනවා. මේක අපේ දෙපාර්ට්මන්ට් එකේ දායකත්වයෙන් එකට දීලා තිනවා නේද? ඔව්. ප්‍රශ්නයක් තිබුණා මේ කල්පිටි ගොවීන්ට හැම වෙලෙම يعني නිරන්තර විදුලි බිඳ වැටීම් වෙනවා. ඒ වගේම උදේට වෝල්ටේජ් එක ගොඩක් අඩු වෙනවා. සාමාන්‍ය මෝටර 10000කට එහා එකපාර උදේට ස්ටාර්ට් වෙනවා. ඉතින් අපිට අර කල්පිටි අද්දක් දීපිට අවශ්‍ය විදුලි පහසුකම් ලැබිලා නැහැ. ඒ කියන්නේ මේ ධාරිතාව. ඉතින් අපි ඒකින්ද අපි විකල්ප බලශක්තියකට උත්සාහ කරා. ඉතින් අවුරුද්දේ මාස 10ක් විතර අවුව තියෙනවා නම් අපිට යන්න පුළුවන් එකම බලශක්තිය විකල්පය තමයි මේක. ඉතින් අපි මේකට ගියා. මුළු මුදල 104ක් විතර යනවා කිව්වා. 150ක් දෙපාර්තමේන්තුවේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුවෙන් දුන්නා. ඉතුරු කොටස තමයි අපි දැම්මේ. ඒත් මුලින්ම අපි ඒකට අකමැති වුණා පොඩ්ඩක්. තේල් වෙයිද නැහැ වැඩේ කියලා. සාමාන්‍යයෙන් වැඩේ හොඳයි. කියන්නේ මේකේ වෙන තවත් වාසියක් තමයි. සාමාන්‍යයෙන් මම අර කිව්වනේ වෝල්ටේජ් එක අඩු වෙනවා කියලා. එතකොට මේ වගේ මෝටර හතරක් තියෙන තැනක මෝටර හතරම හරියට වැඩ කරන්නේ නැහැ. නමුත් මේකෙන් අපි යම්කිසි ශක්තියක් දුන්න ගමන් මේ අර මෝටර හතරම එයාගේ අර ප්‍රෙෂර් එක වැඩි වෙලා හොඳ වැඩ කරනවා. ඒ අවශ්‍ය අපිට මේක වෙලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවේ උදේ වරේ වතු ටික දාගන්න බැරි වුණත්
මේ වගා පෙල්ලෙන අපි දැන් ඉළඟට යන්න මේ තව තිබ්බනේ ගෝවා වගාවක් කුත් තිබ්බ පේර වගාවක් තියෙනනේ ඔව් මේකේ අනිත් කොටසේ පේර වගාව තියෙනවා පේර වගාවක් තව එක වෙන බිඳ තියෙනවා බල්ලා ඒකත් අපි ඩිපාර්ට්මන්ට් එකේ පළ දුන්නා ඔව් අපි පොඩ්ඩක් බල්ලෙන් හල්පිටියේ පේර හල්පිටිය මැවිල්ලා අලුතෙන් වතුර ගතිය තාමත් තියෙනවා දැන් මේ තියෙන වගාවේ හැමතැනම බලපහම් පේනවා මේ හැමකට දාලා තිනවා බෑග් ඒ කියන්නේ පළතුරු මැස්සගේ හානිය වළක්වන්න තමයි මේ දාලා තින්නේ ප්‍රායෝගිකව මේ හැම ගහ හැම ගෙඩියකටම දාලා තින්න නිසා පළතුරු මැස්සගේ හානිය නැහැ ඔයගල ලොකු අභියෝගයක් නේද පළතුරු මැස්ස. අනිවාර්යයෙන් මේකට අපි අමතර වියදමක් වැය කරන්න ඕනේ. ඒ වගේ අපි මේ අපිට මේ පේරවල තියෙන ලොකුම ගැටලුව තමයි මේ පළතුරු මැස්ස. අපි යාට මේකටත් අපි පාවිච්චි කරනවා අපි අර කලින් කියව වගේම ප්‍රෝටීන් එම. දැන් මේකට දැන් මෙතන කොච්චරක් තියෙනවද ගස් සාමාන්‍ය මේ කොටසේ. මේ කොටසේ තියෙනවා ගස් 1200ක් විතර තියෙනවා. 200ක් විතර. ඒ කියන්නේ හැම ගහකටම මේ දැන් මම හිතන්නේ මේ එක ගහක ගෙඩි 100කට එහා තියෙනවා නේ. දැන් ආයෙ ගැටල්ලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් අර ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. ආයෙ මාස දෙකෙන් විතර ආය උපරිම අල්ලනවා. මේ කොටසෙන් කොච්චරක් විතර මේ කිලෝ ප්‍රමාණයක් ගන්නවා? සාමාන්‍යයෙන් මේක තමයි අවුරුදු අර වැඩි වෙන දෙපා වාර දෙකක් තියෙනවා අස්සන්න වැඩි වෙනවා. අපි සතියකට සැරයක් ගන්නවා. එක කාලයක් තියෙනවා මාසයක් විතර සතියකට කිලෝ 2500ක් වගේ ගන්න පුළුවන්. සාමාන්‍ය කිලෝ එකක් කීයක් වගේ? ඒ අස්සන්න වැඩි කාලයක් නම් හැබැයි අනිත් දෙලද වලින් අර පළතුරු එන කාලේ තමයි. එතකොට පොඩ්ඩක් මිල අඩු වෙනවා. දැන් මේ දවස්වල රුපියල් 80කට 60කට අතර මිලකට යනවා. ඒක හොඳ වෙළඳපොළක්. ඔබතුමා ගාව ඉන්නවා මං හිතන්නේ සේවකයෝ 40කට එහා දවසකට වැඩ කරනනේ. හොඳ ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් විදිහට ශක්තිමත් තරුණ ජවයක් ඇත්තම කියනවනේ. ව්‍යාපාර මට්ටමට මම මේක ටිකක් අර ඒ ලෙවල් කෙරුවට පස්සේ තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. එතකොට මට මේක නම් මං හිතන්නේ බිම් ප්‍රමාණයක් තිබුණේම නැහැ. මම බද්දර ගත්ත උඩමකින් තමයි පටන් ගත්තේ. පැපොල් වගාකුත් තියනවා කිව්වනේ. ඔව්. පැපොල් කරන්න පොඩ්ඩක් ලීසි. අපි ඒකටත් යන් පැපොල් කොටුවටත් යන් දී පොඩ්ඩක් බලමු. හරි. මේ දිග ගෙඩි ගස් වැඩි වෙන තරමට අපිට වාසි මේක බරයි. මේ ආන්තන් ඉර වැටලා තියෙන මේක හෙට කඩන්න පුළුවන් නේ. හෙට කඩ අපි හෙට වගේ ඇවිල්ලා තිබ්බනම් මේ ඔව් හෙට බඩ ඉස්සර බලා ගන්න තිබ්බා නේ. සතියට එක දවසක් කඩනවා. එතන පළ 1200ක් තියෙනවා. විතර තියෙනවා. කිලෝ 4000ක්. එහෙම කඩන්න පුළුවන් මේ දවස්වලදී. පැපල් සාමාන්‍ය තුන් ආකාරයකට යනවා. මේ වගේ අමු ගෙඩි යනවා. තව මීටර ඩියත් තව අමු ගෙඩි යන කම්පැනිස් වලට. ඊට පස්සේ සාමාන්‍ය ලාවට ඉදීගෙනදී ඒක දේශීය වෙළඳ පොළට යනවා. ඒ වගේම හොඳටම ඉදිරිච්ච ගෙඩි සේවති මොතේම ඔය ජූස් හදන්න වගේ ඒ වගේ වලට يعني කිලිම් ඇවිල්ලා අරන් යනවා අපිට දැන් ඊළඟට යන්න තියෙන්නේ ගෝවා කොටුවටනේ මම හිතන්නේ දැන් දැන් අපි ගියා ඇවිදගෙන ගියා නේද දැන් මේකේ බලන්න යනකොට නම් ඇත්තටම හොඳට වගා කරලා තියෙනවා ඉතින් කියන්න මේ දැන් මේක වගා කරනකොට ලොකු ගැටලුත් වෙන්න ඇති අනිත් ගොවි මහතුරු නම් මේ වගේ පසක නෙවෙයි වගා කරන්නේ හොඳ පසක් ඒ කට්ටියට හම්බ වෙනවා. ඉතින් ඒ අභියෝගත් එක්ක දැන් අක්කර කීයක් විතර වගා කරලා තියෙනවා? අක්කර 7ක විතර වගා කරනවා. ඔව්. ඉතින් මම මේ වගා පටන් අරන් දැන් අවුරුදු 25කට එහා ඒකම කුසගරු දෙපාර්තමේන්තුවේ මට ලොකු තාක්ෂණික පිපාසයක් තිබුණා. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ තාක්ෂණයත් අරගෙන මේ ගමන යනවා. ඉතින් දැන් නම් ඇත්තටම සාර්ථක වගාවක් හැමතිස්සෙම කරනවා. දෙලඳපොළත් හැම මොහොතෙම මගේ ඉලක්කය අනුව මම යන විදිහට නම් මට සාමාන්‍යයෙන් හොඳ දෙලඳපොළක් ලැබෙනවා මම යන ගමන. ඒ කියන්නේ අර වගා කාලසටහනකට වගා කරනවා. ඔව්. වගා කාලසටහනකට කාලගුණය ඔව් ඒ හැමදේම බලලා වර්ෂාපතන රටාවත් ගැන තීරණ කරනවා නේ. ඔව් අනිවාර්යයෙන්ම. ඒගොල්ලෝ බෝග මාරුව ඒ හැම දෙයක්ම බලලා තමයි මේ මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ.
දැන් මෙතන අපි අර ඉස්සෙල්ලා ආපු මේ මිරිස්සගේ MSC4 එක තමයි මේ තියෙන්නේ. MSC1 එක. ඉතින් මේකට දැන් කාබනික පොහොර දාලා තමයි වගා කරලා තියෙන්නේ. මේ රෙගොසෝල් පස්සේ කොච්චර ගැඹුරට තියෙනවද කියන එක මේ බලා ගන්න පුළුවන්. මේ තනිකරම තියෙන්නේ මේ වැල්ලක්. මේ වැල්ලක් තමයි තියෙන්නේ. මෙන්න මේකේ තමයි ඔය වගා කරන්නේ. අපි එහෙනම් සුවපතමු. සුවපතනවා. අපි ඊළඟ ගොවි මාත්‍යාගාවටත් අපි ගිහින් එන්නම් කොහොමද වගාව කියලා බලා ගන්න. ඔව්. එහෙනම් ජය වේවා. ජය වේවා. ඉතින් අපේ ගොවි මාත්‍යා අපි ලොකු මේ වගා වපසරියක් බැලුවා. ලොකු අත්දැකීමක් අපි විඳගත්තනේ මේ මාත්‍යා. අනිවාර්යෙන්ම. ඔව්. ඒ කියන්නේ මම හිතන්නේ බලන ඉන්න ගොවි මහත්තුරන්ට එහෙම නැත්නම් අපේ මේ අපේ මිහිකත දින වැඩසටහන බලන අපේ සමාජිකයන්ටත් මම හිතන්නේ ලොකු අත්දැකීමක් වෙන්න ඇති මේ මෙවැනි ආදර්ශමත් ගොවි මහත්තුරු. මෙතන මටත් කියන්න තියෙන්නේ ලංකාවේ හැම ගොවියටම යපුන් ගොවියෙක් නොවේ මේ වගේ වාණිජ ගොවියෙක් වෙන්න කියලා. අනිවාර්යයෙන්ම. දැන් අපි මේ වගේ ගොවි මහත්තුරු අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් බලා දවසක ගොවිජන් සේවකට පැමිණියෝ අනිවාර්යෙන් මේ දවසේ 8 ඉඳලා 4 කාල වෙනකම් එයි මහත්තයා. එයි මහත්තයා එතන ඉන්නවා. එතෙන්දී සමු වෙන්න පුළුවන්. අනිත් සතියේ දවස්වල ෆීල්ඩ් එකේ ඒ කියන්නේ ශේෂ්ත්‍රයේ මේ එයි මහත්තයා සම්බන්ධ වෙන්න පුළුවන්. පුළුවන්. අපි දුස්තියන් වෙනවා අපි බලන්න ආවට. ඔව්. නැවතත් අපි හමු වෙමු. නැවතත් අනිවාර්යෙන්ම හමු වෙමු. අපි කල්පිටියේ එන්න. වැලි කතරේ කොහොමද වගා කරගුවේ කියලා අපි අනිත් ගොවි මහත්තුරුත් හමින්ද. මම හිතන්නේ ඒක ලොකු අත්දැකීමක් අපිටත්. එහෙනම් ජය සතුට ප්‍රාර්ථනා කරනවා. ගොවි මහතුනි, කාලය දැනගෙන වගා කර වැඩි ආදායමක් ලබා ගන්න. ඔබ වගා කරන භෝග සඳහා ඉහළම මිලක් සහතික කරගන්න. බටු වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 450ක්, තවත් හෙක්ටයාර 340ක් පමණ වගා කළ හැකි. ඉතාමත් හොඳ තේරීමක්, ඉතාමත් හොඳ මිලක් ලැබේවි. කරවිල වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 135ක්, තවත් හෙක්ටයාර 96ක් පමණ වගා කළ හැකි. ඉතාමත් හොඳ තේරීමක්, ඉතාමත් හොඳ මිලක් ලැබේවි. මණ්ඩක්කා වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 250ක්, තවත් හෙක්ටයාර 174ක් පමණ වගා කළ හැකි. ඉතාමත් හොඳ තේරීමක්, ඉතාමත් හොඳ මිලක් ලැබේවි. බොන්චි වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 350ක්, තවත් හෙක්ටයාර 80ක් පමණ වගා කළ හැකි. වඩා හොඳ තේරීමක්, හොඳ මිලක් ලැබේවි. ගෝවා වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 175ක්, තවත් හෙක්ටයාර 60ක් පමණ වගා කළ හැකි. වඩා හොඳ තේරීමක්, හොඳ මිලක් ලැබේවි. ලීක් සොගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 80ක්, තවත් හෙක්ටයාර 32ක් පමණ වගා කළ හැකි. වඩා හොඳ තේරීමක්, හොඳ මිලක් ලැබේවි. තක්කාලි වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 215ක්, තවත් හෙක්ටයාර 90ක් පමණ වගා කළ හැකි. වඩා හොඳ තේරීමක්, හොඳ මිලක් ලැබේවි. කැරට් වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 125ක්, තවත් හෙක්ටයාර 5ක් පමණ වගා කළ හැකි. හොඳ තේරීමක්, සාමාන්‍ය මිලක් ලැබේවි. වට්ටක්කා වගා කිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය හෙක්ටයාර 275ක්, අතිරික්ත නිෂ්පාදනයක් ඇත. ඉතාමත් දුර්වල තේරීමක්, ඉතාමත් අඩු මිලක් ලැබේවි.